शुभ दवस हेमोटम मे दवस प्रतिपादन मे वसांगत कार्य तत्सोंगे अध्यापन बाधा वकुन अभी तीरने कला मे वे वीडियो पाठमाला वकीं हम मटे मेक अभी उबल विम करया ये अभी उत्साह फलवनी अधीर विधियट हाई श्रेणी गणित विषय दिवनिमाटाल पलवनी पाठन भाग पाठन जन उबलोट कील दिन समय मे सूदा अभी मुनिम बलवे भाग पाठ में आटदी अभी मुनिम हताकरण देव जीवित अभी ऊन तरा हम किसीमस्था किसीम दया कीप दिने बेदागणी सिद्धुनावस्था बेदागणी मत सिद्धुनावस्था इतकोट मुलिम भी मेवागे उदाहरण करगिन बल अक्का मल्लिकने कोई पेरगेटिया सामनव बेदागणी में अवस्था उपलब्ध पेन तीर अक्का मल्ले पेरगेटिया सामनव बेदागणी में अवस्था विशेष सकाशकले पेलपुत समी इतकोट पेलपुत बलागेन मिगतावर इतकोट मे एक अवस्था वीट पास अभी आई मेवगे अवस्था कीप दुंदेला तेरुंग මම ඍජුකෝණාශ්‍රයක රූප සටහනක් පෙන්වලා තියෙනවා. එතකොට මේ ඍජුකෝණාශ්‍රය සම්පූර්ණයෙන්ම පාඨ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මේක නැහැ. ඍජුකෝණාශ්‍රය සම්පූර්ණයෙන්ම පාඨ කරලා තියෙනවා. එතකොට මට කියන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. පාඨ කර හැටි රූපය සංඛ්‍යාත්මකව මං කිව්වොත් සම්පූර්ණ එකයි කියලා දාපලියන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ ඍජුකෝණාශ්‍රය පාඨ කරලා තියෙන නිසා අපි මේකට එක කියලා දෙන්න පුළුවන්. දැන් මේ ප්‍රමාණයම තව ඍජුකෝණ ආශ්‍රයක් අඳිනවා. මේ ප්‍රමාණයම තව ඍජුකෝණ ආශ්‍රයක් අඳිනවා. බලන්න මම මේක පාඨ කරන විදිය. මම මේ ඍජුකෝණ ආශ්‍රය හරියටම දෙකට බෙදින් බෙදලා
කොටස් දෙකකට බෙදලා එක කොටසක් විතරක් පාට කළා. දැන් ඕගොල්ලොන්ට කියන්න පුළුවන්ද මේ පාට කරලා තියෙන කොටස සංඛ්‍යාත්මක මේ විදිහට ලියුවොත් පාට කර ඇති ප්‍රමාණය දෙකෙන් එකකි. දෙකෙන් එකකි. මේක අපි කලින් උත්තර අක්කගේ මල්ලිගේ පෙර බෙදා ගැනීමේදී දෙකෙන් එක කියන භාග සංඛ්‍යාව අපිට ආවා. එතකොට පුතේ වැදගත් වෙන දේ තමයි සම්පූර්ණ ඒකකයකට. ඒකකය කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන් පෙන්නන ඍජු කෝණාශ්‍රයයට මේ දෙකෙන් එකේ ඒවා දෙකක් තියෙනවා. බලන්න පේනවා ඇති දෙකෙන් එකේ කොටස් දෙකකින් තමයි සම්පූර්ණ ඒකකය ගොඩනැගිලා තියෙන්නේ. හරි. අපි තව දුරටත් මේ කියමු. ඔන්නවම ආයි අර ප්‍රමාණයම ඍජු කෝණාශ්‍රයක් ගැනලා අපි මේක කොටස් තුනකට වෙන් කරනවා එක කොටසක් පාට කරනවා. හරි. දැන් ඔයාලට කියන්න පුළුවන්ද මේ පාට කරලා තියෙන ප්‍රමාණය සම්පූර්ණ ඒකකයක් එක්ක සම්බන්ධ කරනවා? ඔව්. ඔයගොල්ලන්ට පිළිතුර ගන්න පුළුවන්. මේකේ තියෙන විදිහට පාට කර ඇති ප්‍රමාණය 3න් 1කි. එතකොට දුවේ පුතේ වැදගත් වෙන්නේ 3න් 1 ඒවා කීයකින්ද ඒකකය හැදෙන්නේ? 3න් 1 ඒවා 3කින් තමයි අර ඒකකය හැදෙන්නේ. හොඳයි. අපි තවත් ඉස්සරහට ගියොත් ඔන්න අර ප්‍රමාණික ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. බලන්න මම ඒක කොටස් ටිකක් වැඩි ප්‍රමාණයකට බෙදුවා. කොටස් පහකට බෙදලා තියෙනවා. ඒකෙනුත් මම එක කොටසක් පාඩ කරලා තියෙනවා. අපි දැන් බලමු ඒ ගැන මොකක්ද අපිට කියන්න තියෙන්නේ කියලා. මෙන්න පාඩ කර ඇති ප්‍රමාණය 5න් 1යි. ඒකකයකට 5න් 1 ඒවා 5ක් තියෙනවා. මං හිතන්නේ මේ කොටස හැම දරුවෙකුටම පැහැදිලි වෙන්නේ නැති. අපි සම්පූර්ණ ඒකකයක් මේ ඍජු කෝණාශ්‍රය සම්පූර්ණ ඒකකයක් කියලා ගත්තොත් ඒකේ විවිධ කොටස් පාඩ කරලා අපිට ඒ ඒකකයට ඒ වගේ කොටස් කීයක්ද කියලා හොයාගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි තවත් ඉස්සරහට යමු. මේ රූප සටහන් සම්බන්ධ තව කරුණු ටිකක් ඔයගොල්ලොන්ට කියලා දෙන්න තියෙනවා. අපි බලමු තවත් ඉස්සරහට ගිහිල්ලා. රයිට්. ඔන්න මම වෘත්තයක් ඇඳලා සමාන කොටස් 6කට වෙන් කරලා ඒකෙන් කොටස් දෙකක් පාඩ කරලා තියෙනවා. හොඳයි දුවේ පුතේ දැන් අපි මේක භාගයක් විදියට කියමු. බලමු මේ කොහොමද කරන්නේ කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් පාඩ කර ඇති කොටස 6න් 2කි. 6න් 2කි. ඒ කියන්නේ පුතේ මේ සම්පූර්ණ වෘතය සමාන කොටස් 6කට වෙන් කරලා ඒකෙන් කොටස් දෙකක් අපි පාඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ කොටස් දෙක තමයි මේ වෙලාවේ අපි සලකන්නේ. හොඳයි. අපි වෙනත් රූපයකට යමු. සමචතුරස්‍රයක් තියෙනවා. සමාන කොටස් කීයකට බෙදලා තියෙනවද? හතරකට බෙදලා තියෙනවා. කොටස් කීයක් පාට කරලා තියෙනවද? තුනක් පාට කරලා තියෙනවා. එතකොට මේ පාට කර ඇති කොටස භාගයක් විදියට අපි කිව්වොත් බලමු ඔයගොල්ලෝගේ උත්තරේ හරියද කියලා. මෙන්න පාට කර ඇති කොටස 4න් 3යි. 4න් 3යි. සම්පූර්ණ කොටස් හතරකට වෙන් කළා සමාන කොටස් හතරකට වෙන් කළා තුනක්ම පාඩ කරලා. අපි තවත් රූපයකට යමු. ඔන්න තියෙනවා ඍජු කෝණාශ්‍රයක්. ඒක කොටස් සමාන කොටස් විශාල ප්‍රමාණයකට බෙදලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ද ගණන් කරලා බලන්න සම්පූර්ණයෙන්ම මේක කොටස් කීයකට බෙදලාද කියලා. ගණන් කරලා බලන්න. නිමානේ පාඩම කරලා තියෙනෝනේ අපේ. පළවෙනි මාරේ පාඩම නිමානේ. අපිට නිමානේෙන් පුළුවන් මේ වෙන් කරපු කොටස් ගන්න කියලා ලේසියෙන්ම හොයාගන්න. මේ එක පේලියක්. පේලියක් දිගේ බැලුවොත් කොටස් 8කට වෙන් කරලා තියෙනවා. ඒ වගේ පේලි 3ක් තියෙනවා. එතකොට පුතේ නිමානේ උදව් කරලා 8 පේලි 3ක් කියන්නේ 24යිනේ. ඔන්න සමාන කොටස් 24කට මේක බෙදලා තියෙනවා. අර වෙනදි මතු පාටින් මම පාඩ කරලා තියෙනවා. ඒකෙන් කොටස් පහ. අපි දැන් කොහොමද මේක භාග සංඛ්‍යාවක් විදියට ලියන්නේ? පාඩ කර ඇති කොටස 24න් 5කි. 24න් 5කි. හොඳයි.
හොඳයි එහෙනම් පුතේ ඔන්න ඔය වගේ බොහොම සරල කරුණු ටිකක් තමයි මේ පාඩමේ තියෙන්නේ මම හිතන්නේ හැමෝටම මේ කියලා දුන්න ටික හොඳට අවබෝධ වෙන්න ඇති අපි යමු තවත් ඉස්සරහට හරි දැන් ඔන්න භාග පිළිබඳ ඉතාමත් වැදගත් සංකල්පයක් කියලා දෙන්න යන්නේ ඕගොල්ලොන්ට ඔයාලට පේනවා ඇති ඍජුකෝණාශ්‍රයක් තියෙනවා මට කියන්නේ ඍජුකෝණාශ්‍රය කොච්චර දුරට පාඩ කරලාද කියලා නෑ නේද ඒක පොඩ්ඩක්වත් පාඩ කරලා නෑ ඉලක්කමක් විදියට මම කිව්වොත් කියන්නම් බිඳුවයි පාඩ කරලම නෑ ඔන්න මම ඒක ලියනවා අපේ පාඩ කරපු ප්‍රමාණය බිඳුවයි හරි මෙන්න තියෙනවා තව ඍජුකෝණාශ්‍රයක් මේක පාඩ කරපු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම පාඩ කරලා සම්පූර්ණ එකම පාඩ කරලා හරි එතකොට ඒකට කියන්න පුළුවන් සම්පූර්ණ එක මේ ඍජුකෝණාශ්‍රය පාඩ කරලම නැහැ බිඳුවයි මෙයා සම්පූර්ණයෙන් පාඩ කරලා එකයි හරි දැන් බලන්නකො මේ රූප සතම මෙතන මොකද වෙලා තියෙන්නේ මේ ඍජුකෝණාශ්‍රය බිඳුවට වඩා වැඩිපුර පාට කරලා තියෙනවා හැබැයි සම්පූර්ණ එකම පාට කරලා නැහැ මෙයා පාට කරපු ප්‍රමාණය බිඳුවට වඩා වැඩි නමුත් එකට වඩා අඩුයි ඔයගොල්ලන්ට පැහැදිලිව පේන රූප සරහන් දෙක බලන්න බිඳුවට වඩා වැඩි එකට වඩා අඩුයි බලමු එතකොට මොකද වෙන්නේ කියමු ආ භාගයක් විදියට ලියුවොත් අපි කියනවා ඒකට දෙකෙන් එක කියලා. හරි. අපි තවත් ඍජුකෝණාශ්‍රයක් අරන් බලමු. මොන පුතේ තවත් ඍජුකෝණාශ්‍රයක් අරගෙන තියෙනවා. මේකෙත් පාඩ කරලා තියෙන කොටස් නැත්නම් පාඩ කරලා තියෙන ප්‍රමාණය බිඳුවට වඩා වැඩි. හැබැයි එකට වඩා අඩු. මෙන්න මේ දෙන්න අතරේ තමයි ඉන්නේ හැමතිස්සෙම. බිඳුවට වඩා වැඩි එකට වඩා අඩු. එතකොට භාගයක් විදියට කියන්න පුළුවන් නේ මේකේ කොහොමද භාගයක් විදියට ලියුවොත් දෙන්නේ 3/2 3/2ක් පාට කරලා තියෙනවා අපි තවත් රූප සමහනකට යමු ඔන්න අර වගේම ඍජුකෝණාශ්‍රයක් ඇඳලා ඒක සම්පූර්ණයෙන්ම කොටස් පහකට වෙන්නවා ඊළඟට කොටස් තුනක්ම පාට කරනවා ඒ කියන්නේ පුතේ මේ පාට කරපු ප්‍රමාණය බිඳුවට වඩා වැඩි සම්පූර්ණ එකකට වඩා අඩු. ඔයාලට පේනවනේ සම්පූර්ණ එකම නෑ මෙතන හිස් දැන් තියෙනවා දෙකක්. හරි. එහෙනම් බලමු එක භාගයක් විදියට ලියුවොත් 5/3 කියන භාගය තමයි අපිට ලැබෙන්නේ. බොහොම හොඳයි. අපි මේ වැදගත් සංකල්පයක් ඉගෙන ගන්න හදන්නේ. දැන් ආයතනයක් පොඩ්ඩක් අපි බලමු මේ මොකක්ද අපි කළේ කියලා. මෙතන තියෙනවා ඍජුකෝණාශ්‍රය පුංචි කොටසක්වත් පාට කරලා නැහැ. පාට කරපු ප්‍රමාණය බිඳුවයි. මෙතන තියෙනවා සම්පූර්ණ එකම පාට කරපු ඍජුකෝණාශ්‍රයක්. ඊළඟට මෙන්න මේ විශේෂ ඍජුකෝණාශ්‍ර 3 හැමතිස්සෙම බිඳුවට වඩා වැඩියෙන් පාට කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ එක පාට කරලා නැහැ. ඒ කියන්නේ 2/1, 3/2, 5/3 වගේ භාග සංඛ්‍යා තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. හරි අපි දැන් බලමු මේකෙන් අපි ඉගෙන ගත්ත දේ මොකක්ද කියලා. ඊට පස්සේ අපිට ඕන නම් මේ රූප සටහන් තව දුරටත් ගෙනියන්න පුළුවන්. මෙතන මම තව ඇඳලා තියෙනවා ඍජුකෝණාශ්‍රයක්. එකක් විශාල ඍජුකෝණාශ්‍රයක්. මේකේ සම්පූර්ණ එකම පාට වෙලා නැහැ. හැබැයි සම්පූර්ණයෙන් පාට නොකරත් නැහැ. ඒ කියන්නේ මෙයත් බිඳුවයි 1යි 4 තමයි කොටසක් තමයි මේකේ පාට කරලා තියෙන්නේ. 10/5 කියන එක දෙන්න පුළුවන් භාග සංඛ්‍යාවක් විදියට මේ අවසාන රූප සටහන මේකේ පාට කරපු කොටස 9/5 9/5 හොඳයි පුතේ දැන් බලමු මේ බිඳුව සහ 1 4 එන භාග සංඛ්‍යා මොනවා හරි විශේෂ භාග සංඛ්‍යා වර්ගයක්ද කියලා මෙන්න තියෙනවා අපේ පාඩමේ තියෙන වැදගත්ම කොටස බලන්න එකට වඩා උඩා බිඳුවට වඩා විශාල සංඛ්‍යා තත්ත්‍ය භාග මොකද නම සත්‍ය භාග එහෙම නැත්නම් තවත් නමක් තියෙනවා
නියම භාග ලෙස හඳුන්වයි. ඔන්න පුතේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේක ලියා ගන්න ඕන අමතක වෙන්නේ නැති වෙන්නම එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල සංඛ්‍යාවලට අපි දෙන නම තමයි තත්ත්‍ය භාග. එහෙම නැත්නම් නියම භාග කියලා අපිට මේවා හඳුන්වන්න පුළුවන්. ඉතාමත් වැදගත්. එතකොට තත්ත්‍ය භාග එහෙම නැත්නම් නියම භාග කීපයකට උදාහරණ ටිකක් මම දැන් බෝඩ් දෙකේ දානවා. ඔයගොල්ලන්ට මේවා කියවන්න පුළුවන්. 10න් 3, 5න් 1, 7න් 3, 25න් 8, 6න් 2, 14න් 9, 35න් 29, 12න් 8 මේ හැම එකක්ම පුතේ නියම භාග සඳහා උදාහරණ. එහෙම නැත්නම් තත්ත්‍ය භාග සඳහා උදාහරණ. හරි. එතකොට ඔයාලගේ පාඩමේ පළවෙනි කොටස තත්ත්‍ය භාග එවත් නියම භාග හඳුනා ගැනීම. මම හිතන්නේ කාටවත් ගැටලුවක් නැහැ. අපිට පුළුවන් පාඩමේ ඊළඟ කොටසට යන්න. දැන් මෙන්න මෙතෙන්දී දැන් මේ දක්වා අපි ඉගෙනගත්ත කරුණු වලින් තියෙනවානේ හැමතැනම හිතන්න දෙයක්. දැන් බලමු මෙන්න මේ වගේ රූප සරහණක් තිබුණොත් අපි මොකද මේකට කරන්න කියලා වලට පේනවා ඇති. වෘත්තයක් කැඳලා කොටස් පහකට මම මේක වෙන් කරලා තියෙනවා. කොටස් පහකට වෙන් කරලා එක කොටසක් පාටට. දැන් කවුරු හරි අපෙන් ඇහුවොත් මේ පාඩකල ප්‍රමාණය මේ සම්පූර්ණ ඒකකයේ කොච්චර ප්‍රමාණය. එතකොට පුතේ සමහර වෙලාවට අපිට හිතෙනවා මේක කොටස් පහකට වෙන් කරලා තියෙනවා, ඒකෙන් එක කොටසක් පාඩ කරලා තියෙනවා, ඒක නිසා පහෙන් එකයි කියලා මේකට කියන්න වෙයිද කියලා. නෑ, එහෙම නෑ. එහෙම කිව්වොත් වැරදි. ඔයාලට හොඳට පේනවා මේ කොටස් වෙන් කරලා තියෙන්නේ සමානව නෙවෙයි. අපිට බලපු ගමන්ම පේනවා මෙන්න මේ කොටසේම ගොඩක් විශාලයි අනිත් කොටස් වලට වඩා. ඒක නිසා මේ වගේ රූපයක මේ පාඩ කරලා තියෙන කොටස අපි කවදාවත් පහෙන් එකයි කියලා දෙන්නේ නැහැ. මේක සාමාන්‍ය මේ தත්ත්වය යටතේ කොච්චර දුරට මේකේ පාඩ කරලා තියෙනවද කියලා අපිට එක සැරේටම කියන්න බෑ. ඒක නිසා මේ වගේ සමාන නැති වෙන්න කොටස් වලට වෙන් කරලා අපි භාග සංඛ්‍යා කියන්නේ නැහැ මේ පාඩමේදී. අනිවාර්යයෙන්ම සමාන කොටස් වලට වෙන් කරපුවා විතරයි අපි හැමතිස්සෙම ප්‍රශ්න ගැටළු සඳහා පාඩම සඳහා යොදා ගන්නවා. හොඳයි. දැන් ඕගොල්ලොන්ට මේ ඉගෙනගත්ත කරුණු ඇසුරෙන් කරන්න අභ්‍යාසයක් තියෙනවා. අපි මේක වීඩියෝ පාඩමක් නිසා මම අභ්‍යාස බෝඩ් එකේ දාන්න යන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මේක කරගන්න අමාරුයි. ඔයාලා හැම කෙනෙක්ගේම ළඟ ඕගොල්ලෝගේ ගණිත විෂයේ පෙළ පොත තියෙනවා. අන්නේ පළවෙනි කොටසේ 113 පිටුවේ තියෙනවා පුතේ 9.1 අභ්‍යාසය. ඒ අභ්‍යාසයේ තියෙන ගැටළු සියල්ලම ඕගොල්ලොන්ට දැන් විසඳන්න පුළුවන් තනියම. ආයිසරයක් මේ වීඩියෝ එක බලලා මේ 9.1 අභ්‍යාසයේ ගැටළු සියල්ලම විසඳන්න ඕන. හොඳයි. අපි එහෙමනම් භාග පාඩමේ තවත් පියවරක් ඉදිරියට යමු. මම කතා කරන්න කැමති අර භාග සංඛ්‍යා ලියනකොට ඉරෙන් උඩ එක ඉලක්කමකුයි ඉරෙන් යට තව ඉලක්කමකුයි ලියුවනේ. අන්නේ දෙන්න හඳුනා ගන්න තමයි මේ අවස්ථාවේ අපි සූදානම් වෙන්නේ. එතකොට පුතේ මාතෘකාව තමයි භාගයක හරය සහ ලවය. මේක බොහොම සරල විශේෂ කරුණක්. මම 7න් 3 කියන භාග සංඛ්‍යාව මේකට යොදා ගන්නවා. කියවන්න මේක හැමෝම 7න් 3. එතකොට අපි ඉස්සෙල්ලම බලමු මෙන්න මේ ඉරෙන් උඩ ලියලා තියෙන 3 ඉලක්කම හඳුන්වන්නේ කොහොමද කියලා. ඕ පුතේ මේ ඉරෙන් උඩ ලියලා තියෙන සංඛ්‍යාව අපි හැමතිස්සෙම හඳුන්වන්නේ ලවය කියන නම. ලවය. එහෙමනම් මාතෘකාවේ තියෙන හරය සහ ලවය කියලානේ. ඉවෙන් උඩ
ලබයන ඉරෙන් යට මොකක්ද කියලා ඕගොල්ලොන්ට දැන්ටමත් හිතා ගන්න පුළුවන් ඇති. ඔව් ඉරෙන් යට තියෙන හතේ ඉලක්කම මේ භාග සංඛ්‍යාවේ හරය. හරය. හරය සහ ලබය. ඔන්න ඔය නම් දෙක අමතක කරන්න එපා. හොඳයි අපි දැන් බලමු මේ හරය සහ ලබය කියන දෙක දැනගත්ත එකෙන් අපිට තියෙන වාසිය මොකක්ද කියලා බලමු ඊළඟ කොටසට ගිහිල්ලා. මම භාග සංඛ්‍යා ටිකක් ඕගොල්ලොන්ට දානවා. බෝඩ් එක බලන්න. හොඳට බලන්න මේ භාග සංඛ්‍යාවල මොනවා හරි විශේෂත්වයක් තියෙනවද කියලා. හරි. භාග සංඛ්‍යා කීපයක් දාලා තියෙනවා. භාග සංඛ්‍යා 8ක් දාලා තියෙනවා මේ බෝඩ් එකේ. අපි බලමු මුලින්ම මේකේ කියවමු. එතකොට අපිට මේකේ විශේෂත්වය ඉබේටම අහුවේ. අපි මුලින්ම කියවුවොත් 10න් එක 5න් එක 7න් එක 25න් එක 6න් එක 14න් එක 35න් එක 12න් එක අවුනාද විශේෂත්වය මට නම් පේන්නේ හැම තිස්සෙම මේ හරය ලබය දෙකෙන් එක්කෙනෙක් සමාන වෙලා තියෙනවා හැම භාග සංඛ්‍යාවකම ලබය 1 ඇවිල්ලා තියෙනවා ලබයට ඇවිල්ලා තියෙන්නේ 1 හරය වෙනස් වෙනවා මේකේ හරය 10යි 5යි 6යි 7යි 14යි හරය වෙනස් වෙනවා හැබැයි දරුවනේ ලබයන් එකක්වත් වෙනස් වෙලා නැහැ ලබයට හැමතිස්සෙම ඇවිල්ලා තියෙන්නේ 1 කියන සංඛ්‍යාව එහෙනම් අපි බලමු මේ වගේ භාග සංඛ්‍යාවක් ආවොත් එයාගේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද කියලා විශේෂ නමක් එහෙම තියෙනවද කියලා හොඳට මතක තියාගන්න ඕනේ භාග සංඛ්‍යාවක ලබය පමණ එකවන්නේ නම් ලබයට විතරක් එකේ ඉලක්කම ඇවිල්ලා නම් මෙන්න විශේෂ නමක් දෙනවා අපි ඒ භාගවලට ඒකක භාග කියලා ඒකක භාග විශේෂයි හැබැයි හොඳට මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ ලබය පමණක් එක වෙන්න ඕන එතකොට දැන් අපි හැමෝටම ප්‍රශ්නයක් මතුවෙනවා මෙන්න මේ වගේ භාග සංඛ්‍යාවක් ආවොත් මොකද වෙන්නේ ඔයාලා පේනවා ඇති මේ තිරේ අතරේ තියෙන භාග සංඛ්‍යාවක් හරයක් එකයි ලබයක් දෙකයි අපිට ඕක කියවන්න පුළුවන් එකෙන් එක කියලා එකෙන් එක එතකොට මෙතන ලබය එක නිසා මේකට ඒකක භාගයක් කියලා කියන්න පුළුවන් බලන්න අර්ථ දැක්වීම මම මේකේ දීලා තියෙන්නේ භාගයක ලබය පමණක් එකවන්නේ නම් ඒවා ඒකක භාග ලෙස හඳුන්වයි එතකොට පුතේ මේ උඩ තියෙන උදාහරණ හැම එකකම ලබය විතරයි එක වෙලා තියෙන්නේ හැබැයි දැන් මේ ඇවිල්ලා තියෙන විශේෂිත වූ භාග සංඛ්‍යාවේ ලබයත් එක හරයත් එක. එහෙනම් හොඳට මතක තියාගන්න මේ වගේ ලබයට පමණක් එක ඇවිල්ලා නැතුව, ඒ කියන්නේ හරයත් එක වන නිසා මේ ඒකක භාගයක් නෙමෙයි. මේක ඒකක භාගයක් නෙවෙයි. ඒකට හේතුව හරයත් එක ඇවිල්ලා තියෙන නිසා. හොඳයි දුවේ පුතේ. එහෙනම් පාඩමේ ගොඩාක් කොටස් මේ වෙද්දී අපි කතා කළා අපි දැන් පුංචි අභ්‍යාසයක් කරමු පොඩි ක්‍රියාකාරකමක් කරමු මම මේ රූප සටහන ඔයගොල්ලෝ හැම කෙනෙක්ම අඳුරනවා අපි පළවෙනි වාරේ ඉගෙන ගත්ත මේ සරල රේඛීය තල රූප මේ තියෙන්නේ ත්‍රපීසියම මේ ත්‍රපීසියම ඇතුලේ මම භාග සංඛ්‍යා ගොඩක් ලියනවා භාග සංඛ්‍යා ගොඩක් ලියනවා භාග සංඛ්‍යා 10න් 3 8න් 7 10න් 1 15න් 4 20න් 3 11න් 9 7න් 1 100න් 1 6න් 3 75න් 40 ඔන්න පුතේ තව එකක් තියෙනවා 63න් 12 භාග සංඛ්‍යා ගොඩක් තියෙනවා මේ භාග සංඛ්‍යා සියල්ලටම නමක් දෙන්න පුළුවන් ද ඕගොල්ලොන්ට ඔව් මේකට නමක් අපිට මතක් වෙනවා. අද මේ ඔක්කොටම දෙන්න පුළුවන් නම අපි කලින් ඉගෙන ගත්තා.
तत्त्व भाग කියලා අපිට කියන්න පුළුවන් තත්ත්ව භාග එහෙම නැත්නම් නියම භාග මේ හැම භාග සංඛ්‍යාවක්ම 0යි 1යි 4 තමයි තියෙන්නේ කියන්නේ තත්ත්ව භාග තමයි මේ තියෙන්නේ දැන් ඒ වුණාට මට පේනවා මුත්තේ මේ තත්ත්ව භාග අතරේ විශේෂ කීප දෙනෙක් හැංගිලා ඉන්නවා අපි මේක කලින් කතා කළේ ලවය පමණක් එකවන භාග මට පේනවා එහෙම කීප දෙනෙක් මේක ඇතුලේ හැංගිලා ඉන්නවා මං කරන්නේ අන්න ඒගොල්ලෝ මේක ඇතුලේ විශේෂ තැනක් හදලා ඒගොල්ලෝ ඒක ඇතුලට ගන්න ඔන්න බලන්න ඒකක භාග ටික හරි අපි එහෙනම් මේකේ තියෙන ඒකක භාග හොය හොය මේ රූපය ඇතුලට තල්ලු කරලා දාන්න මට පෙන්වන්න බලන්න මේකේ තියෙන ඒකක භාගයක් රයිට් මෙන්න මෙතන තියෙනවා ඒකක භාගයක් ලවය පමණක් එක වෙලා තියෙන භාගයක් තියෙනවා අපි එයාව ගමු එයාව මේක ඇතුලට ගමු හරි තව තියෙනවද කියලා බලන්න පුතේ මෙහෙම මෙහෙම හොයාගෙන යද්දි මෙන්න මෙතන තව එක්කෙනෙක් ඉන්නවා හතෙන් එක අපි එයාත් ගමු හරි තව තියෙනවද ඒකක භාග තව එක ඒකක භාගයක් තියෙනවා අපි ඒකත් ගමු හොඳයි හොඳට බලන්න තව ඒකක භාග තියෙනවද කියලා නැහැ තවත් ඒකක භාග නැහැ තුනයි තිබුණේ අපි ඒක වෙන් කරලා ගත්තා එතකොට බලන්න වැදගත් වෙන දේ මේ ඒකක භාග කියන ඒවත් තත්ත්ව භාග වලටයි තියෙන්නේ මේ ලොකු කොටුව ඇතුළේනේ තියෙන්නේ ඒකක භාග කියන හැම එකක්ම තත්ත්ව භාග වලටයි එහෙනම් තත්ත්ව භාග වල ඉන්න විශේෂ කෙනෙක් තමයි මේ ඒකක භාග කියලා කියන්නේ හොඳයි දුවේ පුතේ එතකොට ඔයගොල්ලන්ට දැන් භාග පාඩමේ මාතෘකා දෙකක් අපි කතා කළා මුලින්ම භාග සංඛ්‍යා රූප සටහන් ඇසුරෙන් ලියන හැටි ඊළඟට හරය සහ ලවය අනුව ඒකක භාග වෙන් කරන හැටි දැන් අපි කතා කරන්න යන්නේ ඒකක භාගයක් සම්බන්ධ කරලා ඕනෑම තත්ත්ව භාගයක් හදා ගන්න විදිය. බලන්න පළවෙනි උදාහරණය 8න් 7 කියන භාග සංඛ්‍යාව තියෙනවා. එතකොට පුතේ මේ 8න් 7 කියන භාග සංඛ්‍යාව හැදෙන්නේ 8න් 1. ඒකක භාගයක්නේ. එතකොට මම මෙහෙම කියන්න පුළුවන්. 8න් 7 යනු 8න් 1 ඊවා 7කි. බලන්නේ සම්බන්ධ වෙන විදිය 8න් 1 ඒවා 7කින් තමයි 8න් 7 හැදෙන්නේ හොඳයි අපි තවත් භාගයකට යමු 5න් 3 අපි දැන් බලමු 5න් 3 කියන තත්ත්ව භාගය අපි ගොඩනගන විදිය පුළුවන් ද ඔයගොල්ලොන්ට 5න් 3 5න් 3 යනු මොකද්ද මේකට ගැලපෙන ඒකක භාගය මේකට ගැලපෙන ඒකක භාගය තමයි 5න් 1. එතකොට කොහොමද 5න් 1 ඒවයින් 5න් 3ක් හැදෙන්නේ? 5න් 1 ඒව කීයක් ඕනද? ඔන්න බලන්න දැන් කියවලා. 5න් 3 යනු 5න් 1 ඒවා 3කි. 5න් 1 ඒවා 3කි. අපි තවත් භාග සංඛ්‍යාවකට යමු මුතේ. 12න් 2. 12න් 2 ගැන කතා කරන්න මම ගන්න ඒකක භාගය තමයි 12න් 1. එතකොට මට මේ විදියට කියන්න පුළුවන් 12න් 2 යනු 12න් 1 ඒවා 2කි. අපි තවත් එකකට ගියොත් 9න් 4. 9න් 4 යනු 9න් 1 ඒවා 4කි. දැන් ආයෙ මේකේ මුලටම යමු. 8න් 7 යනු 8න් 1 ඒවා 7කි. 8න් 1 කියන ඒකක භාගයෙන් තමයි අපි අර 8න් 7 කියන භාගය ගොඩනගලා තියෙන්නේ. එතකොට ඒ විදියට බැලුවොත් 5න් 3 යනු 5න් 1 ඒවා 3කි. 12න් 2 යනු 12න් 1 ඒවා 2කි. 9න් 4 යනු 9න් 1 ඒවා 4කි.
හොඳයි පුතේ එතකොට දැන් මේකෙම අනිත් පැත්තත් අපිට කොහොම ලේසියෙන් ගන්න පුළුවන් බලන්න පළවෙනි උදාහරණය පහෙන් එකේ ඒවා හතරක් පහෙන් එකේ ඒවා හතරක් උත්තරේ දන්නව නේද පහෙන් හතරක් වෙනවා පහෙන් එකේ ඒවා හතරක් පහෙන් හතරයි අපි දෙවෙනි එකට යමු හතෙන් එකේ ඒවා තුනක් කීයද හතෙන් තුනක් ඊළඟ එක 12න් එකේ ඒවා පහක් බලන්න හිතා ගන්න පුළුවන් ඔබට දන්නම උත්තරේ මෙතෙන්දී අපිට ලැබෙන භාග සංඛ්‍යාව තමයි 12න් 5 21න් එකේ ඒවා 14ක් ගත්තොත් අපිට හදා ගන්න පුළුවන් තත්ත්ව භාගය 21න් 14ක් වී හොඳයි දුවේ පුතේ එහෙනම් භාග සංඛ්‍යා සම්බන්ධ ඔකලොන්ගේ බෙද පොතේ තියෙන මූලික කරුණු ටික අපි එළියට සාකච්ඡා කළා ඔයාලට තව අභ්‍යාසයක් දැන් කරන්න පුළුවන් මේකත් ලියා ගන්න පෙළ පොතේ 115 පිටුවේ තියෙනවා 9 2 අභ්‍යාසය ඒකේ ගැටළු සියල්ලම ඔගොල්ලෝ විසඳන්නත් ඕන එහෙමනම් පාඩම මේ වීඩියෝ පාඩම් මාලාවේ පළවෙනි කොටස අපි මේ නිමා කරනවා අපි මේ වගේම තවත් පාඩමකින් ඉදිරියේදී හමු වෙමු හැමෝටම තෙරුවන් සරණයි